සුබ දවසක් අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි ලෙසන් එකට ඉතින් අදත් මම සූදානම් වෙලා ඉන්නවා ඔයාලගේ දිනදා භාවිතයට අත්‍යවශ්‍ය වන හොඳ ඉංග්‍රීසි වාක්‍ය කීපයක්ම කියලා දෙන්න ඉතින් අපි මේ උගන්වන ඒවා ආධුනිකයන්ට ගොඩක් වැදගත් බොහොම සරල වාක්‍ය තමයි කියලා දෙන්නේ ඉතින් අපි තවත් වෙලා වර ගන්න නැතුව ගිහිලා බලමු අද දවසේ මම තෝරගෙන තියෙන පළවෙනිම වාක්‍ය මොකක්ද කියලා අද පළවෙනියටම මම තෝරගෙන තියනවා මට දන්වන්න දැන් මට දන්වන්න කියන එක සම්පූර්ණ ෆ්‍රේස් එකක් විදිහට ඉගෙන ගන්න එක තමයි ලේසි මොකද මේක වචනෙන් වචනේ අරගන්න ගියොත් ඔයාලට වැඩේ අමාරු වෙන නිසා මට දන්වන්න කියන එක ඉංග්‍රීසි වලින් අපිට let me know කියලා කියන්න පුළුවන් let me know මට දන්වන්න let me know හරි අපි යමු එහෙනම් අද දවසේ මම දෙවෙනියට තෝරගෙන තියෙන වාක්‍යයට ඔයාගේ තීරණය ඉක්මනට මට දන්වන්න දැන් ඔයාගේ තීරණය ඔයාගේ තීරණය නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ your decision ඔයාගේ තීරණය ඉක්මනට නම් අපිට quickly කියලා කියන්න පුළුවන් quickly එතකොට දන්වන්න කියන එක ඔයාලා දැනටමත් ඉගෙනගෙන තියෙනවා කොහොමද දන්වන්න කියන එක කියන්නේ let me know let me know එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම කියන්න පුළුවන් let me know your decision quickly let me know your decision quickly එමුණත් නම් quickly කියන එක වෙනුවට soon කියලා දාන්නත් පුළුවන් දෙකම හරි එතකොට ඔයාගේ තීරණ ඉක්මනට දන්වන්න කියලා කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ let me know your decision quickly ඔයාගේ තීරණය මට ඉක්මනට දන්වන්න let me know your decision quickly හරි අපි යමු අද දවසේ අංක 3ට මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ නැත්නම් මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ කියන්නේ කෙනෙක් කෙරෙහි කෙනෙක්ගේ හැසිරීමක් කෙරෙහි අපිට වැරදි අවබෝධයක් තියෙනකොට තමයි අපි මෙන්න මෙහෙම අහන්නේ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්න මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ මේකත් අපි සම්පූර්ණ ෆ්‍රේස් එකක් විදියට ඉගෙන ගන්න එක තමයි වඩා වැදගත් අපිට මෙන්න මේව අහන්න පුළුවන් what's the matter with you කියලා what's the matter with you මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ what's the matter with you හරි අපි යමු අද දවසේ මම තෝරගෙන තියෙන අංක 4 මොකක්ද කියලා බලන්න එයාලට කියන්න ගිහිල්ලා හෙට එන්න කියලා එකක් දිග වාක්‍යයක් එක බොහොම ප්‍රායෝගික වාක්‍යයක් අපිට මේ වගේව ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන වෙනවා එයාලට කියන්න ගිහිල්ලා හෙට එන්න කියලා එයාලට කියන්න නම් ask them කියලා අපිට කියන්න පුළුවන් ask them එයාලගෙන් ඉල්ලලා හිටින්න වගේ තේරුමක් එතකොට ask them කියන්නේ එයාලට කියන්න ගිහිල්ලා හෙට එන්න කියලා එතකොට go and come tomorrow go and come tomorrow එතකොට මේකේ to go කියන එක වෙනුවට අපිට to leave කියලා දාන්නත් පුළුවන්. එතකොට සම්පූර්ණ වාක්‍යෙ මෙන්න මෙහෙමයි එන්නේ. Ask them to go and come tomorrow. Ask them to go and come tomorrow. එයාලට කියන්න ගිහිල්ලා හෙට එන්න කියලා. Ask them to go and come tomorrow. හරි. අපි යමු අද දවසේ පස්වෙනි උදාහරණ වාක්‍යයට. දැන් වෙලාව 3යි කාලයි. දැන් කාලයි කියන අර්ථය අපිට ඉංග්‍රීසි වලින් quarter කියලා තමයි කියන්නේ. quarter. එතකොට 3 පහු වෙලා පැය කාලයිනේ. එතකොට quarter past 3 කියලා තමයි ගන්න ඕනේ. quarter past 3. එතකොට සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. It's quarter past 3. It's quarter past 3. හැබැයි මේ අදහස අපිට 3:15 කියලා කියන්නත් පුළුවන්. It's 3:15 කියලා කියන්නත් පුළුවන්. දෙකම හරි කැමති එකක් කියන්න. 3යි කාලයි කියලා එහෙම කියනවා නම් ඉංග්‍රීසියෙන් කියන්නේ it is quarter past 3. හරි. අපි ගිහිල්ලා බලමු අද දවසේ මම 6 වෙනියට තෝරගෙන තියෙන උදාහරණ වාක්‍ය මොකක්ද කියලා. ඔයා කීයටද පිටත් වෙන්නේ? දැන් පිටත් වෙනවට අපිට ඕන කරන ක්‍රියාපදය තමයි leave කියන වචනේ leave එතකොට කීයටද
කියන මොන වෙලාවටද කියලා අපි ඉංග්‍රීසි වලින් අහන්නේ කොහොමද? What time කියලා තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. What time. එතකොට මේක දැන් අනාගත කාලේ දෙයක් නෙහන්නේ, කියන්නේ කීයටද යන්නේ කියලා අනාගතයේ වෙන දෙයක් ගැන තමයි අපි අහන්නේ. එතකොට what time will you leave කියලා අහන්නත් පුළුවන්. හැබැයි මම අහනවා මෙන්න මෙහෙම. What time are you leaving කියලා. ආ කීයටද යන්නේ? What time are you leaving? හරි. එතකොට ඔයා කීයටද පිටත් වෙන්නේ කියන මෙන්න මේක ඉංග්‍රීසි වලින් අහනකොට අපිට මෙන්න මෙහෙම අහන්න පුළුවන්. What time are you leaving? What time are you leaving? හරි. අපි ගිහිල්ලා බලමු අද දවසේ 7 වෙනියට මම තෝරගෙන තියෙන ගන්න වාක්‍ය මොකක්ද කියලා. විශ්වාස කරන්න බෑ. දැන් විශ්වාස කරනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ believe කියලා. Believe. එතකොට විශ්වාස කරන්න බැරි නම් අපිට can't believe කියලා කියන්න පුළුවන්. Can't believe. එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න අය විදිහට කතෘ කෙනෙක් අපි පුරුද්දක් විදිහට දානවා. නමුත් මේ spoken english නේ. ඒ නිසා අපි කතෘ කෙනෙක් නැතුව අපිට can't believe කියලා විතරක් spoken english වලදී කියන්න පුළුවන්. Can't believe. එතකොට විශ්වාස කරන්න බෑ. අපිට කියන්න පුළුවන් can't believe කියලා. හරි. අපි යමු අද දවසේ 8 වෙනියට මම තෝරගෙන තියෙන උදාහරණ වාක්‍යයට. මම තාම ඒක මිලට ගත්තේ නැහැ. එහෙම නැත්නම් සල්ලි වලට ගත්තේ නැහැ. හරි මොකක් හරි අපි කොහොමද මිලට ගන්නව සල්ලි වලට ගන්නව කොහොමද අපි අර්ථය ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් buy කියලා කියන්න පුළුවන්. buy. එතකොට තාම කියලා ඇවිල්ලා තියෙනවා වචනය. තාම. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ තාම කියන්නේ? still කියලා කියන්න පුළුවන්. still. එතකොට දැන් මේක ගත්තේ නෑනේ අතීත කාලේ. එතකොට didn't buy කියලා තමයි ගන්න ඕනේ. didn't buy. එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. still I didn't buy it. still I didn't buy it. මම තාම ඒක සල්ලි වලට ගත්තේ නෑ. මම තාම ඒක මිලට ගත්තේ නෑ. හරි. එතකොට සංවාදිත වලට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. still I didn't buy it. මම තාම ඒක ගත්තේ නෑ. still I didn't buy it. හරි අපි යමු අද දවසේ අංක 9ට. වඩා හොඳයි එයා මාව දැක්කේ නැත්නම්. වඩා හොඳයි. අපිට ඉංග්‍රීසි වලින් it is better කියලා කියන්න පුළුවන්. it is better. ඊට පස්සේ තියෙන එයා මාව දැක්කේ නැත්නම්. දැන් දකින්නවට කියන්නේ see. එතකොට අතීත කාලය ඇවිල්ලා so. බෑ මේක දැක්කේ නැහැ. එතකොට didn't see කියලා තමයි එන්න didn't see. එතකොට නැත්නම් කියන අර්ථය කොහොමද අපි ගන්නෙ? අපිට if එක මුලට දාගන්න වෙනවා. එතකොට එයා මාව දැක්කේ නැත්නම් කියන එක අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. if he didn't see me කියලා. එතකොට වඩා හොඳයි එයා මාව දැක්කේ නැත්නම්. දැන් මේක ඇල ස්පෝකන් ඉංග්‍රීසි නේ. මම ඒ නිසා it is කියන එක දාන්නේ better වලින් වාක්‍ය පටන් ගන්න මම මෙන්න මෙහෙම කියනවා. better if he didn't see me. better if he didn't see me. වඩා හොඳයි යමාව දැක්කේ නැත්නම්. හරි. අපි යමු අද 10 වෙනි උදාහරණ වාක්‍යයට. අප්සෙට් වෙන්න එපා. දැන් අප්සෙට් වෙන්න එපා. දැන් අප්සෙට් කියන වචනේ තේරුම දුකක් හරි තරහක් හරි. ඒ කියන්නේ sad or angry. ඒ දෙකෙන් මොකක් හරි එක. දැන් මම මෙතන අදහස් කරන්නේ ඒ හිතේ දුකක් ඇති කරගන්න එපා. අප්සෙට් වෙන්න එපා. කොහොමද අපි ඔක ඉංග්‍රීසි වලින් කියන්නේ? දැන් අප්සෙට් නම් upset ma tamai ekata apita english wen menna mehema kiyanna puluwan don't get upset don't get upset hite hite upset wenne pa don't get upset hari api yamu 11 wani udaharana wakyata oyata mahansida dan meka nan hari saralai api me kalin karala thiyena mahansi nan api english wen kiyanne tired kiyala tired එතකොට ඒක ಇಲ್ಲ නාම විශේෂණ පදයක් නේ. එතකොට අපි කියන්නේ are you tired කියලා. are you tired? ඔයාට මහන්සි. are you tired? හරි. අපි යමු 12 වෙනි උදාහරණ වාක්‍යයට. මගේ යාළුවන්ට ඒක විශ්වාස කරන්න බැරි වුණා. දැන් මගේ යාළුවන්ට නම් my friends. my friends.
විශ්වාස කරන්න බැරි වුණා. බැරි වුණා නම් අපිට ඉංග්‍රීසි වලින් couldn't කියලා කියන්න පුළුවන්. couldn't. එතකොට විශ්වාස කරන්න නම් believe නේ. ඒක නම් it. එතකොට සම්පූර්ණ ඉංග්‍රීසි වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. My friends couldn't believe it. My friends couldn't believe it. හරි. අපි යමු අංක 13ට. මට ඒ ගැන අදහසක් නැහැ. අදහසක් නැත්නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් no idea කියලා. no idea. එතකොට මට නැහැනේ. එතකොට I have no idea. මට අදහසක් නැහැ. I have no idea. හරි. අද දවසේ අංක 14. ඔයා නමයේ ප්‍රවෘත්ති බැලුවද? නවයේ ප්‍රවෘත්ති වලට අපිට ඉංග්‍රීසි වලින් the 9 o'clock news කියලා කියන්න පුළුවන්. the 9 o'clock news. බැලුවද නම් අපිට did you watch කියලා අහන්න පුළුවන්. did you watch? ඒක අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම අහන්න පුළුවන්. did you watch the 9 o'clock news? ඔයා නමේ ප්‍රවෘත්ති බැලුවද? did you watch the 9 o'clock news? හරි. අපි යමු අද 15 වෙනි උදාහරණ වාක්‍යයට. මට ඔයාට බල කරන්න බෑ. බල කරන්න බෑ. දැන් බල කරනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ force කියලා. force. එතකොට බල කරන්න බැරි නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් can't force කියලා. can't force. එතකොට අපිට සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I can't force you. මට ඔයාට බල කරන්න බෑ. I can't force you. හරි. අපි යමු අංක 16ට. ඔයා තීරණය කරන්න. දැන් මේ ඔයා තීරණය කරන්න කියන එක ඇවිල්ලා කලින් වාක්‍යයට සම්බන්ධයි. ඒ කියන්නේ මට ඔයාට බල කරන්න බෑ. ඔයා තීරණය කරන්න කියලා අපි කියන්නේ අන්නේ ඒකේ මේ ඉතිරි කොටස. දැන් ඔයා තීරණය කරන්න. තීරණය කරන්න නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් decide කියලා. decide. එතකොට ඔයා තීරණය කරන්න නම් you decide. you decide. එතකොට කලින් එකයි මේකයි දෙකටම දෙකම එක එක ළඟ කියවෙන වාක්‍ය දෙක. එතකොට අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I can't force you. You decide. I can't force you. You decide. හරි. අපි බලමු අද දවසේ අංක 17 මොකක්ද කියලා. අපි හැමදේම දන්නවා. අපි හැමදේම දන්නවා නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් We know everything. We know everything. අපි හැමදේම දන්නවා. We know everything. අපි යමු අංක 18ට. මම බඩු වාගයක් ගන්න මාකට් එකට ගියා. මම බඩු ටිකක් ගන්න මාකට් එකට ගියා. අපිට ඔක අර බඩු වාගයක් කියලා එහෙන්නේ එහෙමම ඉංග්‍රීසි වලින් කියන්න ඕනේ නැහැ. මම කලිනුත් ඔයාලට කියලා දීලා දිනවා. අපිට ඉංග්‍රීසි වලින් හරිම සරලව අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I went shopping කියලා කියන්න පුළුවන්. I went shopping. I went shopping. මම බඩු වාගයක් ගන්න ගියා මාකට් එකට ගියා. I went shopping. හරි. අපි යමු අංක 19ට. ඔයා හෙට කීයටද එන්නේ? දැන් කීයටද කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් what time කියලා. what time. එන්නේ. නම් අපි come කියන වචනේ තමයි අපිට ඕන වෙන්නේ. එතකොට අර හෙට නම් tomorrow නේ. ඒක හැමෝම දන්නවා. එතකොට අපිට මෙන්න මෙහෙම අහන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. what time will you come tomorrow? ඔයා හෙට කීයටද එන්නේ? What time will you come tomorrow? හරි. අපි යමු අද දවසේ අවසාන වාක්‍යයට. gedara hadapu kema. gedara hadapu kema. gedara hadapu kema වලට අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. homemade food කියලා. homemade food. එතකොට මේක සම්පූර්ණ අර්ථයම ඔයාලා මතක තියාගන්න. gedara hadapu kema වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ homemade food කියලා. හරි. එහෙනම් අද දවසේ ඔයාලා ඔයගලගේ දිනදා භාවිතයට අත්‍යවශ්‍ය වෙන හොඳ ඉංග්‍රීසි වාක්‍ය කීපයක්ම ඉගෙන ගත්තා. ඉතින් channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේම හොඳ වාක්‍ය ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් යටින් comment කරන්න අපි පුළුවන් විදිහට ඔයාලට උත්තර සපයන්න. ඉතින්
අපි මේ වගේම වීඩියෝ එකක් එක්ක නැවතත් ඔයාලා හම්බෙන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.